අයිබෝන් හුඟක් අය social media කතා කරන අය ඉල්ලීමක් කරලා තියෙනවා මේ BMW රේගු බදුවංචාව පිළිබඳව සරලව කාටත් තේරෙන භාෂාවෙන් මේක පැහැදිලි කිරීමක් කරන්න කියලා. මේ නඩුව ඉතාම වැදගත්. මේක ඔබට මේ කතාව ඇහුවම තේරෙයි. ඇයි මේ මොකද මෙච්චරම නීතියේ ආධිපත්‍ය රටේ පිටවන්න ඕන කියලා හැම විටම කියන්නේ ඇයි කියලා. මොකද අතරම නීතිය ආධිපත්‍ය කියන්නේ. නීතියේ ආධිපත්‍ය කියන්නේ ඕනම දෙන්නෙකුට දුබලෙක් වෙන්න පුළුවන් ප්‍රබලෙක් වෙන්න පුළුවන්. නීතියේ එකම ආකාරයකින් යොදන එක. හැබැයි කනගාටුයි කියන්නේ ශ්‍රී ලංකාවේ එක වෙන්නේ නැහැ. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි. මේ බදුවංචාවේ සම්පූර්ණ බදුවංචාවේ ප්‍රමාණය රුපියල් බිලියන් වලින් 16ක්. බිලියන් 16ක් කියන්නේ බිලියන් එකක් කියන්නේ මිලියන 10ක්. බිලියන් 8ක් කියන්නේ මම ඔබට මීට කලිනුත් කිව්වා තට්ටු 10ක ඇඳන් 10ක් දාන්න පුළුවන්. ඇඳන් 1000ක් දාන්න පුළුවන්. අංක සම්පූර්ණ රෝහලක් හදන්න යන වියදම තමයි බිලියන 8ක් කියන්නේ. ඒ වගේ රෝහල් දෙකක් හදන්න පුළුවන් මහා පරිමාණ බදුවංචාවක් ගැන තමයි මේ කතා කරන්නේ. මොකද්ද මේ වංචාවේ මොනතරම් වාහන සම්බන්ධද? මේ වාහන කොහොමද මේකට බදුවංචාවක් සිදු වුණේ කොහොමද කියන කරුණේ අපි ඉස්සෙල්ලාම කතා කරමු. මේ බදුවංචාවට සම්බන්ධ වාහන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවෙන් හදපු ලේඛනයක් තියෙනවා. ඒ ලේඛනයේ පෙන්නනවා සම්පූර්ණයෙන්ම මේකට සම්බන්ධ වාහන ෂෙඩියුල් එක කොහොමද තියෙන්නේ කියන එක. මේක තමයි ඒ වාහන ලේඛනය. මේ ගැන හොඳට ඔබේ අවධානය යොමු කරන්න. මේකේ තියෙන බිලියන 16කට වැඩි බදුවංචාවට සම්බන්ධ වාහන BMW වාහන 1675ක්. මේ වාහන ඔක්කොම කොහොමද මේ බදුවංචාවට සම්බන්ධ වුනේ? මේ බදුවංචාව සිදු කරන්නේ මේ ඔක්කොම වාහන ගෙනල්ලා තියෙන්නේ මේ බදු සහන බලපත්‍ර මත. මේ බලපත්‍ර හැම විටම නිකුත් කරලා තියෙන්නේ වටිනාකමක් ඇතුල් කරලා. මේ වාහනේ මෙතන එක බලපත්‍රයක්. මේ බලපත්‍රයේ පැහැදිලිවම කියනවා වටිනාකම මේ බලපත්‍රය වළංගු ඇමරිකන් ඩොලර් 25000කට හෝ ඊට අඩු වාහනයක් ගේ. ඒ වගේම මේ බලපත්‍රයේ පැහැදිලිව කියනවා යම් හේකින් 25000කට ගේන්න ඕන වාහනයක් එහෙම නැත්නම් ඩොලර් 35000ක් 40000ක් වටිනා වාහනයක් මේ බලපත්‍රයක් පාවිච්චි කරලා ගෙනාවොත් බලපත්‍රය අවලංගුයි සම්පූර්ණයෙන්ම ඒ වාහනේ බද්දට යටත් වෙනවා. දැන් ඔබට තේරුණා බලපත්‍රයේ දුන්නේ නිශ්චිත මිලක් නියම කරලා ඩොලර් 25000යි. ඒ දක්වා පමණයි මේ බලපත්‍රය වළංගු වන්නේ. ඊට එහා වාහනයක් ගෙනාවොත් ඒකට සම්පූර්ණයෙන්ම ඒ වාහනේ බද්දට යටත් වෙනවා. මේ සම්බන්ධයෙන් මේක 2016 රේගුවේ පැවතිච්ච පරීක්ෂණයක්. මේ කරන පරීක්ෂණවලදී එළියට එනවා මේ වාහන සම්බන්ධයෙන් රේගුවට ඉදිරිපත් කරපු ඉන්වොයිස් එක. ඒ කියන්නේ කොමර්ෂල් ඉන්වොයිස් එක. ඕන භාණ්ඩයක් රේගුවට ආවම රේගුවට ඉදිරිපත් කරන්න ඕනේ ඒකේ ඉන්වොයිස් එක. ඒකට කියනවා අපි කොමර්ෂල් ඉන්වොයිස් එක කියලා. මේ පරීක්ෂණයේදී රේගුවට තහවුරු වුණා එකම වාහනයට එකම එන්ජින් නම්බර් එකම චැසි නම්බර් තියෙන එක වාහනයකට ඉන්වොයිස් සෙට් දෙකක්. එකක් වාහන නිෂ්පාදකයා වන BMW කම්පැනි එක, අනිත් එක නිකන් ව්‍යාජ සමාගම. මේ පෙන්වන්නේ ඔබට එක වාහනයකට මේ තියෙනවා මේකේ engine number chassis number තියෙනවා BMW වාහන නිෂ්පාදකයා විසින් නිකුත් කරන ලද බලපත්‍රය. ඒ වගේම ඒ වාහනයටම වේගුවට ඉදිරිපත් කිරීම සඳහා ඒ engine number chassis number එකටම ව්‍යාජ invoice එකක් තමයි මේ පෙන්නන්නේ. ඒක ඇවිල්ලා fictitious company එකක්. එහෙම දෙයක් නේ ව්‍යාජ නමකින් හදපු invoice එකක්. මේ වාහන 1675ටම බදු ගෙවීම පැහැර හැරීම සඳහා අර 25000ට අඩු ඩොලර් 15000ක් 20000ක් ද මේ කියන අර ෆික්ටිෂස් ඉන්වොයිස් එකේ ව්‍යාජ ඉන්වොයිස් එකේ තියෙන ඩොලර් 23000යි. ඒ වාහනයටම සම්බන්ධ BMW company ඉන්වොයිස් එකේ තියෙන 30000යි. ඒ කියන්නේ මේ වාහනයට මේ බලපත්‍රය පාවිච්චි කරන්න බෑ. මහිතනවා ඔබට ඒ ටික පැහැදිලි කියලා. මේ පරීක්ෂණයේදී මේ බදු වංචා පරීක්ෂණයේදී මේ සම්බන්ධව ජර්මන් රේගුවෙන් මේ සම්බන්ධව කරුණු විමර්ශනය කළා තොරතුරු විමසුවාම ජර්මන් රේගුවෙන් පැහැදිලිවම රේගුවට ප්‍රකාශ කරනවා මේ එකම වාහනයක්වත් මේ තියෙන ලියවිල්ල මේ එකම වාහනයක්වත් ලංකාවට එවලා තින්නේ අර කියන ව්‍යාජ සමාගමෙන් නෙවෙයි. මේ ඔක්කොම වාහන ලංකාවට එවලා තින්නේ ජර්මනිය වාහන නිෂ්පාදකයා වන BMW company එක. මම ඒකට ඔබට කියන්නම් ඒකේ හඳහන් කරලා තියෙන වචනයෙන්ම BMW vehicles bearing following chassis numbers of which details found in our export database are given below. මේ කියන්නේ මේක schedule එකක් පෙන්වනවා වාහනවල ලයිස්තුව. ඊළඟට කියනවා the exporter is BMW Munich and not the company Navigare International කියලා මේක පැහැදිලිවම දක්වනවා. ඒ කියන්නේ මේ Navigare International කියන සමාගමේ නම තමයි පාවිච්චි කළේ මේ ව්‍යාජ invoice එක ඉදිරිපත් කරන්න. දැන් මේ වාහන සියල්ලටම ජර්මන් රේගුවෙනුත් කියනවා මේ වාහන සියල්ලටම ජර්මන් රේගුවේ තියෙන දත්ත ප්‍රකාරව ජර්මනියෙන් නිර්යාත කරලා තියෙන එක්ස්පෝර්ට් කරලා තියෙන ඔක්කොම ඇවිල්ලා කවුද BMW company එක. මේ සම්බන්ධයෙන් ජර්මන් කස්ටම්ස් එකෙන් මේ සම්බන්ධයෙන් විමසුපුවාම ඔවුන් මේ සම්බන්ධයෙන් රේගුවට තොරතුරු දන්වමින් වාර්තා කරනවා මේ වාහන සියල්ලටම රේගුවට ලිඛිතව දැනුම් දෙනවා මේ ඔක්කොම වාහන වලට අදාළ මේ කවුද මේ ලියුමේ වන්නේ ජර්මනියේ BMW කාම එක ලියුමේ දිනයක් කියන්නම් 2017 පෙබරවාරි 24 මේ එළියුම පැහැදිලිවම දක්වනවා මෙතන එළියුමන මේක උන් පැහැදිලිවම දක්වන මේ විදියට the payment made to us is based on the actual transaction value as shown in the BMW AG invoice to PA ඒ කියන්නේ Prestige Automobile එකට අපි එවපු invoice වලට අදාළ නියම මිල අපිට ගෙවලා තියෙනවා. මේක පැහැදිලිවම දැන් ජර්මන් කස්ටම්ස් එකනුත් කියනවා ජර්මන් මෝටර්ස් නිෂ්පාදකයාත් කියනවා මේ ව්‍යාජ ඉන්වොයිස් පත්‍රය අප පිළිගන්නේ මේ ඔක්කොම වාහන වලට නියම වටිනාකම අපට ලංකාවේ වාහන ඉම්පෝට් කරපු ප්‍රෙස්ටීජ් ඔටෝමොබයිල් සමාගම මේ ඔක්කොටම ඒ කියන ඉන්වොයිස් එකට අනුව උන්ගේ නමට එපු ඉන්වොයිස් එකට නියම මිල අපට ගෙවලා දෙනවා. දැන් ප්‍රශ්නය කොහොමද එහෙමනම් මේ වාහන වලට වාහන 1675ක් සම්බන්ධව මේක බැලූ බැල්මටම ඔබ දන්නවා අපේ හදමින් තියෙන ගොඩනැගිල්ලක් යටින් යනකොට උඩින් ගඩොල් කැටයක් වැටුනොත් ඕක කවුරුවත් කියන්න බෑ මේ කොහේ හරි පැත්තක ඉඳලා අල්ලපු කොහේ හරි පාරක තියෙන ගොඩනැගිල්ලකින් වැටුණා කියලා. අනිවාර්යෙන් ඒක ඒ ගොඩනැගිල්ලකින් වැටෙන ගැඩුලා. ඒ වගේ මේක එනයින්ම බැලූ බැල්මටම නිකම් පැහැදිලිවම ඔප්පු වෙන නළුවක්. මේකට ආයේ දීර්ඝ විමර්ශනයක් කරන්න අවශ්‍ය නැහැ. නමුත් මේ රේගු නඩුව රටේ නීතියේ ආධිපත්‍ය බිඳ වැටිලා තියෙන නිසා එදා ඉඳලා අද වෙනකම්ම රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේක තා භයානක තත්ත්වයක්. මේක තමයි රටේ තියෙන බිහිසුණු තත්ත්වය. එහෙමනම් මේ සම්බන්ධයෙන් රේගු දෙපාර්තමේන්තුව කරන ලද පරීක්ෂණයේ හුදෙක් පැහැදිලිව ඔබට කියන්න ඕන ව්‍යාජ කියන්නේ එවකට හිටපු රේගු අධ්‍යක්ෂක ජනරාල්වල චූලානන්ද පෙරේරා මහත්මයා යටතේ ඒ පැවති රේගු පරීක්ෂණයේ සම්පූර්ණ ව්‍යාජ රේගු පරීක්ෂණය. ඒ හේතුව නිසාම මේ සම්බන්ධව 2017 අප්‍රේල් මාසයේ 27 වෙනිදා दूषण कमीशन में पैमनी लखना में संबंध सोयल बलन में का रेगुआ में के आटा गहना होके निकला में पैमनी लखराने में परीक्षणे में वो पु विशेष विमर्शनांश प्रदान या एक अध्यक्ष का दाया परम के न महात्म्या ओ में पैमनी ले पहले वकीय ना में परीक्षणे आटा गैसी में संधा रेगु डिपार्टमेंट वे निलदारे इंटर रुपयाल मिलियन देशीय केवल तेना केला संतोष समझें अल्लाह सासें एक क्या ना The Prestige Automobile has withdrawn from their bank accounts the sum of rupees 200 millions and spent it as gratification to individuals who influence the decision-making process. देखो बड़े पैना द में पैमिली लखना ने खावा दादा 2017 අප්‍රේල් මාසේ 27 වෙනිදා මේ පැමිණිල්ල කලයින් අනුතුරුව රේගු දෙපාර්තමේන්තුව මේ පරීක්ෂණය වහාම මේක දැන් ඇදී යන එක වළක්වීම සඳහා මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පවරනවා. ඒ නඩු පවරන්නේ හුදෙක් මහජනතාවගේ අයිති ක්‍රියාත්මක කරන්න. මොකද රාජ්‍ය බදු වංචාවක් කියන්නේ ඔබේ බදු රජයට හිමි වූ බදු සෞඛ්‍ය ප්‍රවාහනය හැම දෙයකම අධ්‍යාපනය හැම දෙයකම වේදම් කරන්නේ රාජ්‍ය බදු රේගු දෙපාර්තමේන්තුව තමයි රාජ්‍ය බදු ආදායමෙන් 65ක් 70ක් විතර එකතු කරන්නේ. එහෙමනම් මේ සම්බන්ධයේ නඩු පවරන්නේ 2017 ජූනි මාසේ 27 වෙනිදා. මම නැවත කියනවා 2017 ජූනි මාසේ 27 වෙනිදා මේ පවරපු නඩුව ඉල්ලා සිටින වහාම රේගුවට නියෝගයක් දෙන්න මේ අධිකරණයේ මේ නඩුව පරීක්ෂා කළා තීන්දුව ප්‍රකාශ කරනකම් වහාම පරීක්ෂණය අත්හිටවන්න. මොකද මෙතන උත්සාහයක් තිබුණා එක වාහනයකට මිලියන 15 20 25 මේ වගේ බදු වංචා කරපු වාහනයකට රුපියල් ලක්ෂය ගාලා දැගින් දඩ නියම කළා මේ පරීක්ෂණය යටපත් කරන්න. මේ නඩුව විභාගයේ සඳහා නියම කරන අධිකරණය 2018 ජූලි මාසේ 21 වෙනිදා 2018 පසුගිය අවුරුද්දේ ජූලි 21 මේ අවස්ථාවේදී රේගුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා එවකට සිටි චූලානන්ද පෙරේරා මහත්මයා හා මේකට අදාළ පරීක්ෂණය කරපු පරීක්ෂණ නිලධාරියා මේ නඩුව අධිකරණයෙන් ඉල්ලීමක් කළ තිබුණ රේගු නඩුව වහාම අත්හිටවන්න නියෝගයක් දෙන්න ඔවුන් තීරණය කරනවා 21 වෙනිදාට කලින් මේ නඩුවේ චූදිතය සමාගමට චෝදනා පත්‍රයක්වත් නොදී මේ නඩුව යටපත් කරන්න. ඒක සම්පූර්ණයෙන්ම නීති විරෝධී. එම අවස්ථාවේදී වහාම රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඒ කියන්නේ හිටපු චූලානන්ද පෙරේරා මහත්මයාට ඉල්ලීමක් කරන වහාම දිනය 2017 ජූලි මාසේ 12 වෙනිදා මෙන්න ඉල්ලීම 2017 ජූලි 12 වෙනිදා ඉල්ලීමක් කරලා කියනවා වහාම දැන් 21 වෙනිදා මේ නඩුව අධිකරණයේ විභාගයට ගන්න වහාම මේ සම්බන්ධව මෙම අදහසක් තියනවා කියලා ආරංචි මේ නඩුව වහම යටපත් කරන්න. ඒකෙන්ද මේ මහා මේ නඩුව තීන්දුවක් දීලා අවසන් කරන්න හදන උත්සාහය වහාම නවත්තන්න. ඒක පැහැදිලිව කියනවා අහවල් දවසේ මේ නඩුව ගන්නවා 21 වෙනිදා කියලා. ඔහුගෙන් ඉල්ලා සිටියේ මේ ප්‍රතිබන්ධ වහාම ඉදිරිපත් වෙලා අධිකරණයේ නඩුව විභාගයට ගන්න කලින් රේගු නඩුව චෝදනා පත්‍රයක්වත් නොදී රුපියල් ලක්ෂය ගානේ දඩ නියම කළා මේ නඩුව අවසන් කරන එක නවත්තන්න කියලා. ඒ දිනම ඒ ඔහුට දැනුම් දෙන 12 වෙනිදා ජූලි මාසේ 2017 ජූලි 14 වෙනිදා තොරතුරු ලැබෙනවා අද මේ නඩුව මේ විදිහට අවසන් කරන්න තීන්දුවක් කරන් තිනවා. ඒකද වහාම මේකට මෙදිහත් වෙලා මේක නවත්තන්න කියලා දූෂණ කොමිසමට 2017 ජූලි මාසේ 14 වෙනිදා දැනුම් දෙනවා. මේ තියෙන්නේ මේ ලිපිය. ඒ වගේම මේ ලිපිය සමගම ඒක ෆැක්ස් කරනවා. ෆැක්ස් මෙසේජ් එකකින් දැනුම් දෙනවා දූෂණ කොමිසමට වහාම මැදිහත් වෙලා මේක නවත්තන්න. මේක බරපතල බදු වංචාවක් කියලා. මොනවද වෙන්නේ? දූෂණ කොමිසම මේ සම්බන්ධව කිසිදු පියවරක් ගන්නෙත් නැහැ. චූලානන්ද පෙරේරා මහත්මයා සම්පූර්ණයෙන්ම තමන්ගේ වගකීම පැන හරිනවා. ඒ අනුව ජූලි 14 වෙනිදා මේ නඩුව සම්බන්ධයෙන් නියෝගයක් ප්‍රකාශ කරනවා. එක වාහනයකට මේ තියෙන නියෝගය එක වාහනයකට රුපියල් මිලියන 10 15 20 බදු වංචා කරපු වාහනයකට රුපියල් ලක්ෂ ගානේ දඩ ගහලා මේ නඩුව අවසන් කරනවා. දැන් ඔබට පැහැදිලිව තේරෙනවා ඇති මේක තා සරල ප්‍රශ්නයක් කිව්වේ ඔබට. කොහොමද මෙහෙම දේවල් වෙන්නේ? කොහොමද එහෙම ඉඳලා දූෂණ කොමිසමට පැහැදිලි තොරතුරක් දීලා මිලියන 200ක බදු වංචාවක මේ අල්ලස් දීලා තියෙනවා කියලා රියුගේ විශේෂ මාර්ෂනාංශයේ ප්‍රධානියා දැනුම් දීලා තියෙද්දිත් ජූලි 14 වෙනිදා මේ විදිහට මේ නඩුව අවසන් කරන්න උත්සාහ කරනවා මේක නවත්තන්න කියලා වහාම ඉල්ලා සිටිද්දිත් මේ කිසිම දෙයක් නොකළේ ඇයි? හේතුව අර ඔබට හැමදාම කියන රටේ නීති ආධිපත්‍ය සම්පූර්ණයෙන්ම බිඳ වැටීම. මේ තත්ත්වය යටතේ තමයි අන්තිමට මේ සම්බන්ධයෙන් ජර්මනියේ BMW කම්පැනියකට ඉල්ලීමක් කරනවා. මා විසින් ඔබේ අයිතිය ක්‍රියාත්මක කරමින් වහාම මේ සම්බන්ධයෙන් රේගුවට සම්පූර්ණ තොරතුරු ප්‍රකාශ කරන්න කියලා. රේගුවටත් ජර්මන් කස්ටම්ස් එකටත් රේගුවටත් ජර්මන් කාමයකටත් ඉල්ලීමක් කරන වහාම මේ සම්බන්ධ සියලු තොරතුරු රේගුවට දැනුම් දෙන්න. මොකද යුරෝපයේ රටවල වාහන නිෂ්පාදකයන්ට ව්‍යාජ මිලක් දන්වලා වාහන එක්ස්පෝර්ට් කළොත් අනිත් වාහන නිෂ්පාදකයන්ට ඔවුන් සමග සමානව තරඟ කිරීමේ අයිතිය අහිමි වෙනවා. මේ ඉල්ලීම ප්‍රකාරව ඔවුන් ශ්‍රී ලංකා රේගුවට මේ විදිහට දැනුම් දුන්න නාගානන්දට මේ සම්බන්ධ සියලු තොරතුරු රේගුවට සපයන්න. මේ ඔක්කොම වෙලා තියෙද්දිත් අද වෙනකොලුත් මෙච්චර පැහැදිලිව මේ අධ්‍යක්ෂක ජනරාල් හිටපු චූලානන්ද පෙරේරා මහත්මයා මේ නඩුවත් එක හේතුවක් වෙන්න පුළුවන්. ඔහු එතනින් ඉවත් කළාට පස්සේ ඉන් අනතුරුව ආපු චාර්ල්ස් මැතිනිය ලිඛිතව දැනුම් දුන්නා මේ සම්බන්ධව සම්පූර්ණ ඒ පැවතිච්ච ලක්ෂ ගානේ දඩ අය කළා අවසන් කරපු නඩුව ඒ තීන්දුව අහෝසි කළා අවලංගු කළා සම්පූර්ණ පරීක්ෂණය පවත්වන්න ඇයගේ එකඟත්වය ලබා දුන්නා. නමුත් අද වනතුරුත් ඇය තමයි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර ඇයව අරගෙන නිරපාහැරියා රේගුව දෙපාර්තමේන්තුවෙන් ඉවතට දැම්මා. ඒ අවස්ථාවේදී ලොකු සටනක් කළා. ඇය කොහොම හරි නැවත රේගුවට ගත්තා. නමුත් අද වෙනකොට මේ මහා බදු වංචාව සම්බන්ධයෙන් කිසිදු දෙයක් මේ රටේ ක්‍රියාත්මක වුණේ නැහැ. බදන්නා මහා බැංකු වංචාව බිලියන 11යි මේකේ බිලියන 16යි. මේ තත්ත්වය යටතේ මම විශ්මයටපත් වුණා මේ නඩුවේ මේ බරපතල චෝදනාවට පත්වෙච්ච චූලානන්ද පෙරේරා මහත්මයා මේ නව රජය විසින් අමාත්‍යංශ ලේකම්වරයෙකුට පත් කිරීම සම්බන්ධයෙන් නව ජනාධිපති ධූරයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට රටේ නීතිය පිහිටවලා රාජ්‍ය ආදායම හරියට රැස් කරන්න ආධාර කරන්න කියලා ඔහුගේ හිතවතුන් කීප දෙනෙක්ම නාගානන්දට ආමතලා කතා කරලා කිව්වා. ඉතින් මම අවස්ථා කීපයකදීම දැන් ඒ සම්බන්ධව මම බොහොම හොඳින් දැනුම් දීමක් කරලා තිබුණා මේ බරපතල වංචා සම්බන්ධව විස්තරාත්මක ප්‍රකාශ සමග. විශේෂයෙන් මේ නඩුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අමතා වහාම ක්‍රියාත්මක වනසේ මොකද්ද මේ වංචාව මේකට කරන්න ඕනේ ඉතා සුළු දෙයක්. වහාම රටේ නීති ක්‍රියාත්මක කරන්න. මොවුන් අත්අඩංගුවට අරගෙන බිලියන 16 වහාම රජයට අය කරගන්න. ඒ සම්බන්ධ සියලු තොරතුරු රජයට ලබා දුන්නා. නමුත් කියන කනගාටුයි මේ වංචාව සම්බන්ධයෙන් ඍජුවම සම්බන්ධ වෙච්ච එවකට හිටපු අධ්‍යක්ෂක ජනරාල්වරයා මේ මෙච්චර තොරතුරු මොහු සම්බන්ධ හෙළි වී තිබීදී ඔහු අමාත්‍යංශික ලේකම්වරයෙක් වශයෙන් පත්කම් ලැබුවා. නීතියේ ආධිපත්‍ය බිඳවැටීමේ තරම කොතෙක්ද කියනවා නම් ඔබේ පරම අයිතිය සුරක්ෂිත කිරීම සඳහා ආරක්ෂා කිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කරපු නාගානන්දට එරෙහිව මේ ප්‍රෙස්ටිජ් ඔටෝමොබයිල් සමාගම දැනුම් දීමක් කරනවා බිලියන 1ක් මිලියන 1000ක වන්දියක් එල්ලනවා. ඊට අමතරව ඒක ඇවිල්ලා 2018 ජූනි මාසයේ 28 වෙනිදා තර්ජනය කරනවා. අයි රටේ නීතියේ තත්ත්වය තමයි මේ පෙන්වන්නේ. ජූනි මාසයේ 28 වෙනිදා චූලානන්ද පෙරේරා මහත්මයා ඉල්ලනවා ඔහුට කරලා තියෙන අපහාසයට මිලියන 500ක් BMW කම්පැනි එක ඉල්ලනවා බිලියන් 1ක්. මේ තර්ජනය මොකද්ද? මේ රටේ නීතියක් නෑ. මේ රටේ වැඩ කෙරෙන්නේ නීතියට නෙවෙයි. ඒක හදන්න ගියොත් ඔබට බරපතල ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඒක තමයි මේ දීපු පණිවිඩය. මේ පණිවිඩය දීමෙන් ඔබට අදහස් කළේ මේ ගොඩක් අය ඉල්ලනවා මේව රටට හෙලි කරන්න කියලා. ඔබ පැහැදිලිව යම් දෙයක් තේරුම් ගන්න. මේ මාතෘභූමියේ බිඳ වැටුනේ ඔබ නිහඬ වෙන්න නිසා. ඔබ මේ රටේ නීතියේ ආධිපත්‍ය බිඳ වැටිලා අධිකරණයේ ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම යටපත් වෙලා මේ තියෙන තත්ත්වයේ යටතේ ඔබ සම්පූර්ණයෙන්ම පුංචි පුද්ගලික වාසි වලට පාට පක්ෂ පස්සේ යන්න තීරණය කරපු නිසා තමයි ඔබේ මාතෘභූමිය අද මේ තත්ත්වයකට මුහුණ දීලා තියෙන්නේ. ඔබ යම් කෙනෙක් හිතනවා නම් දැන් ඔක්කොම හරි කියලා ඒක කොහෙත්ම එසේ නොවේ කියන එක ඔබට තව මෙහෙම යනකොට තව ඉස්සරහට පේයි. මොකද මම බැලුවා මේ වෙන මේ දැන් ගන්නා තීරණ වලින් නාගානන්දන් කිසිසේත්ම සෑහීමටපත් වෙන්නේ නැහැ. මේ යන වැඩපිළිවෙලෙන් මාතෘභූමියේ ගමන් මඟ අංශු මාත්‍රයක්වත් වෙනස් වෙන බවක් පේන්නේ නැහැ. බොහොම ස්තුතියි.